තෙරුවන් සරණයි ආයුෂ බොහෝ වේවා මම වරායයි සමිතහා මුද්‍රුව විශේෂයෙන් අපේ Facebook පිටු සහ අපේ සලඹ TV එවැගේම Music Turn TV වරායයි සමිත හිමි බණ කියන YouTube පිටු බලන ආදරණීය ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි ජීවිතයේ සත්‍ය කතාවක් ජීවිතේ හිතන්න දෙයක් හැමදාම අපේ නාලිකා තුලින් අපි එකතු කරගෙන යන ගමනේ ඇතනම් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ මද්ද්‍රව්‍ය කියන දේ තාරුණ්‍ය දැහැගෙන ඉන්න අවස්ථාවක් දෙමව්පිය අපිට කතා කරනවා සමහරලාට අඬලා හාමුදුරනේ අපේ දරුවෝ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා ගෙවල් වල ප්‍රශ්න සමහරලාට ආදරණීය බිරිඳගේ කරාබුදක මුද්දපව උගස් කළ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන බොරුවට බෙහෙත් තුණ්ඩුවක් වෙන්නලා සමහරලාට සල්ලි ටිකක් එකතු කරගෙන මද්ද්‍රව්‍ය පාවිච්චි කරන ওই වගේ ගොඩාක් දේවල් මේ මද්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර තියෙනවා ඇතරම අපේ තාරුණ්‍ය හරි පව් හරි අසරණයි. ඒ වටපිටාවේ පරිසරයේ ඉන්න මිනිස්සු පවා හරි අසරණයි. ගෙවල් දොරවල් වල වාඩි වෙන පුටුවක් තරම්වත් කන්න පිඟාන කෝපයක් නැති තරම්ව අසරණ වෙනවා. ඉතින් විශේෂයෙන්ම විදේශ රටවල් වල ඉන්න අම්මලා ඉනවා සල්ලි ටික හම්බ කරලා ලංකාවට එවුවා මහත්යා මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. පුතා සමහර දුවත් ඒවට යොමු වෙච්ච අවස්ථා තියෙනවා කියලා අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් අද අපි ඔබව කැඳාගෙන ආවේ විශේෂයෙන්ම මීගොඩ හෝමාගම මීගොඩට අපි ඔබව ආවේ විශේෂයෙන් පිබිදේව් ලංකා ආසරණ සරණ සංවිධානයේ ලිපිණය මන් තිරේ මත ඔබට තියන්නම් අහන්න දකින්න රූපරාමු පෙලක් මේ තිරේ මත තියන්නම් මේ සංවිධානයේ සභාපතිතුමා අපිත් එක්ක ඉන්නවා ප්‍රනාන්දු මහත්මයා එම් එස් ඩබ්ලිව් ප්‍රනාන්දු මහත්මයා සභාපතිතුමා ඉන්නවා සභාපතිතුමා එක කතා කරන්නේ මං අවසානට එතුමා තිරේ මත ඔබ දැක්කට එතුමා එක කතා කරන්නේ මං අවසානට විනාඩි 20ක විතර මේ වැඩසටහනේ මං බලාපොරොත්තු වෙනවා මද්ද්‍රව්‍ය භාවිතා කරපු දරුවෙක් එක්ක කතා කරන්න. ඇතරම නම් ගම් අවශ්‍ය කරන්නේ නැහැ. ඔහු කවුද කොහෙද කියලා අවශ්‍ය කරන්නේ නැහැ. අපිත් එක ඉන්නවා. ඇතටම ඔවුන්ගේ තරාතිරම නම් ගම් විස්තර කියනවට වඩා මද්ද්‍රව්‍ය වලට පෙළඹිලා ඔවුන් විඳපු අත්දැකීම් මොනවද කියලා සමාජය දැනගන්න එකත් තව කෙනෙක් මේකට යොමු නොවි ඉන්න බේරගන්න අපිට කරන්න පුළුවන් මොනවද කියන එකත් අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්. ඒ නිසා පුතේ මම ඔයත් එක්ක කතා කරන්න සූදානම්. විශේෂයෙන්ම මම ඔයත් එක්ක ඔයා කියන හඬ අපිට ඇහෙනවා ඔයාගේ මූණ නොපෙනුනාට අපිට කියන්න ඔයා මේ වයස කීයේද වගේද මද්ද්‍රව්‍ය භාවිතා කරන්න පෙළඹුණේ මගේ වයස අවුරුදු 17-18 වගේ වයසේදී තමයි මම සිගරට් එක පාවිච්චි කරේ ඉස්සෙල්ලාම සිගරට් එක සිගරට් එකේ ඊට පස්සේ කොහමද ඔයා මේ දැන් සිගරට් එකෙන් පටන් අරගෙන සාමාන්‍ය මද්ද්‍රව්‍ය පාවිච්චි කරන තැනට දුම්කල වලට එහා ගියපු දෙයක් පාවිච්චි කරන තැනට මම පෙති පාවිච්චි කරා අවුරුදු 22-23 කාලෙදී පෙති මේ දැන් ඒකේ වඩා වැදගත් දේ තමයි මේ පුතා ඔයාට කවුද මේක දුන්නේ ඔයාම හොයාගෙන ගියාද කවුරු හරි අපි නම් ගම් කියන්න අවශ්‍ය නැහැ යාළුවෝද මිත්‍රයෝද කවුද මේක කරේ ගෙදරින් පොඩි ප්‍රේම සම්බන්ධතාවක් තිබ්බයි දවස්වල ඒකට අකමැති වුණා ඒකෙන්ද මම ගෙදරින් තරහ වෙලා සම යාළුවොත් එක තමයි ආශ්‍රය කරන්න ගියේ. ඒ කාලේදී තරහත් එක්ක මම තරහ පිනිමෙව්වේ මද්ද්‍රව්‍යවලින්. ඉතින් ඒ යාළුවොත් එක්ක ඉන්නකොට යාළුවෝ කරන දේවල් එක්ක මම අර තරහත් එක්ක තමයි මද්ද්‍රව්‍යවල පාවිච්චි කරේ. කාලයක් යනකොට මද්ද්‍රව්‍යවලට මම දන්නෙම නැහැ ඇබ්බැහි වුණා. ඒ කියන්නේ ගෙදරින් ප්‍රේම සම්බන්ධතාවයට විරුද්ධ වෙනකොට ඕන තරම් අය මේ වෙලාවේ බලාගෙන ඇති. ඊට පස්සේ හිතනවා අරක්කු ටිකක් බොනවා සිගරට් ටිකක් බොනවා යාළුවෝ තමයි අපේ සීන ලෝකේ යාළුවෝ තමයි අපිව සනසවන්නේ ගෙදර අම්මලා කියන එක වැඩිහිටියෝ කියන එක නෙමෙයි එයාලට වඩා අයිතියක් යාළුවන්ට තියෙනවා කියලා හිතලා ඊට පස්සේ යාළුවොත් එක්ක යන්න යනවා ඉතින් යාළුවෝ ඊට පස්සේ කියනවා සැනසීම මෙන්න මේ පෙත්තේ තියෙන්නේ මෙන්න මේ කරලේ තියෙන්නේ මෙන්න මේ කුඩු ටිකේ තියෙන්නේ කියලා යාළුවෝ කියනවා ඔයා ඒකට යොමු වෙනවා එතකොට ඔයා අවුරුදු කීයක් විතර මේක පාවිච්චි කරාද මේ මද්ද්‍රව්‍ය මම අවුරුදු දැන් සිගරට් එකේ දැම්මම අවුරුදු 17-18ක් විතර පාවිච්චි කරා. අවුරුදු 14ක්. 17-18ක් විතර පාවිච්චි කරා. එතකොට දැන් ඔබ දැන් මේ මධ්‍යස්ථානෙට යොමු වෙලා ඉනවා පිබිදේව් ලංකා ආසරණ සරණ සංවිධානයේ. මේ මධ්‍යස්ථානයේ ඉඳගෙන අපි අද වැඩසටහන කරන්නේ සභාපතිතුමත් ඉන්නවා. ඔබ මේ මධ්‍යස්ථානට අහු වෙන වෙලාව, කියන්නේ මේ මධ්‍යස්ථානට යොමු වෙන වෙලාව වෙනකොට අම්මා තාත්තා හරි මොන මාර්ගයෙන් හරි යොමු කර ඔබ සම්භාවනීය පවුලක දරුවෙක් බව අපි දන්නවා. ඒ විස්තර අපි කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඔබ මට කියන්න මේ අන්තිම කාලේ වෙනකොට ඔබට ගෙදර තිබුණු පරිසරය මොන වගේද අම්මා තාත්තාත් එක්ක තිබුණු පරිසරය ආදරේ කරුණාව ලැබුණාද වෙලාවක මං අහලා තියෙනවා ඔයා මේ කන්ද කාඩු ඒ වගේ තවත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලටත් ඉඳ ගිහිල්ලා තියෙනවා මට මේ කියන දෙයක් තියෙනවා අවුරුදු 13ම හෙරොයින් මම පාවිච්චි කරා අවුරුදු 13ක් හෙරොයින් විතර ඒක තමයි මට දරුණු මද්දවක් කැරියට මේ සමාජයෙන් ගෙදර තියෙන ගෞරවය ගෙදර තියෙන ආදරේ නැති වුණා තාම පවුල් පරිසරයේ මගේ පවුල ළමයා ඉන්නවා අම්මලා තාත්තලා ඉන්න හින්දා දක්කලා තාත්තත් ගුරුවරයෙක්
Aurudu gana mar meka prasna kela tibbe. Amata ta winda pu dugga na oya ada dakin mona. Kiyanne nosaya henna dukkinda amata atta paula wada naya dayo. Samahara mukut madde wada ebbe wicca nathi yalu pawa mata hambela thiyena egolla pawa man wenuwen udaw karala thiyena nawattan. Attama kot paula ge karabu de lamaya panchaayude. Taattala kanna thiyena salli. Boru kiyala aran dunna salli mata naya dayange. Naya dayo etor hiragewal wala man indala thiyena hiragewal wala pawa Ewalta kiyanne wiyada nadu walta giya wiyada hama tane nadu wetena me kiyanne kudu nadu neida kudu nadu polisiyen boruwata etoda horakan aro mewat karanna wenawada horakan karanna mama godak pelimuna yaluwoth ekka yaluwanta bonna mata 7-8000 dawasata heroin one yaluwan kattiyat thiyen me amaru innakota e dewal walata mata udaw karanna una gedara inda horakan karanne eliyen horakan karana man gedarin horakan karanne eliyen thiyena horakan walata udaw kara udaw kara එතකොට ඒ හොරගන් නිසා නඩු අබ වලට ඔව් නඩු වලට පාව පැටලුණා ගොඩක් නඩු වලට බය වලට පාව වියදම් කරා ඉතින් ගෙවල් වලින් ඒත් අවසානයේදී මට කිසිම දෙයක් ඒ කියන්නේ ගෞරවය ආදරය තාම තිබුණත් ඒ එහෙම ආදරයක් නෑ දැන් ඔව් මේ මේ මධ්‍යස්ථානට එන්න ඉස්සෙල්ලා ඔව් ඒ අපි ඔබට කියන්න තියෙන කතාව තමයි ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ පිටරටවල බලාගෙන ඉන්න විශේෂයෙන්ම අපි මේක මේ හදලා කරන පටිගත කිරීම නෙමෙයි ඔබට මේ ආයතනයට ගොඩ වෙන්න පුළුවන් ඔබේ දරුවෙක් මද්‍රව්‍ය භාවිතා කරනවා මේ ආයතනයට යොමු කරන්න පුළුවන් අපි ලිපිණයේ තිරය මත දානවා අපේ සභාපතිතුමා ප්‍රනාන්දු මහත්මයා තමයි එහා පැත්තේ ඉන්නේ ඒ වගේ පිබිදේ ලංකා ආසරණ සරණ සංවිධානයේ මේක මීගොඩ පාදුක්ක පාරේ හෝමගම ගොඩගම හන්දියේ මීගොඩ ආයුර්වේද ඉස්සරහා තමයි මේ ආයතනේ තියෙන්නේ මේ සම්පූර්ණ මේ දරුවගේ රහස්‍යභාවය සමාජයට නොදී මේ හදවතින් එන දේවල් අපි උගන්වපු දේවල්වත් සමහර අය කරනවා වගේ නිකම් මිනිස්සෙක් ගනලා වාඩි කරලා මේ අහන කතන්දරයක් නෙමෙයි ඇත්තටම අවුරුදු 13ක් හෙරොයින් පාවිච්චි කරපු රුපියල් 7000ක් විතර යනවා කියපු ආදරෙන් ආදරය නොලැබිච්ච නිසා යොමු වෙලා අන්තිමට දරුවෙකුත් තියෙන තාත්තා කෙනෙක් බවටත්පත් වෙලා හෙරොයින් වලට යොමු වෙච්ච සුවහසක් මේ රටේ ඉන්න ඛේදනීය මද්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ දුක්ඛිත කතාව මේක දුක්ඛිත කතාව ගෙදර ඇයට එපා වෙනවා අම්මා තාත්තා බොහොම දුක් විඳිනවා පොලිසි ගානේ ගිහිල්ලා බොහොම දුක් විඳිනවා අපිට මේ වැඩසටහනේ තවත් කෙනෙක් එක්කත් කතා කරන්න තියෙනවා ඔයාට හදවතින්ම කියන්න පුළුවන් පුතේ සාමාන්‍යයෙන් මේ වැඩසටහන බලන සමාජ මද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක් දැනට සිගරට් එක සුරුට්ටුවම බොන කෙනෙක් මේක බලන්න පුළුවන් ඔයා අවංකව හදවතින් කියන්න අපිට ඔයාගේ නම් ගම් අරෝ මේව අවශ්‍ය නැහැ ඔයාට විනාඩි 2 3ක් මන් දෙනවා හදවතින් ඔයා ඉල්ලීමක් කරන්න සමාජෙන් මං හිතන්නේ ඔයා මේ අවුරුදු 13ක් 17ක් කර සමාජෙට කරපු වද වේදනාවලට පවු ගෙවන්න ණය ගෙවන්න එක අවස්ථාවක් මේ අලුත නංගි කෙනෙක් මල්ලි කෙනෙක් කවුරු හරි ගෙදරක කෙනෙක් මද්‍රව්‍ය වලට පුරුදු වෙන්න ඉන්නවා නම් මේ වැඩසටහන අහම්බෙන් හරි බැලුවොත් ඔයාට මොනවද කියන්න තියෙන්නේ මට කියන්නේ නංගි මල්ලි ඇත්තේ අයියේ මද්දව්ය කියන දේ විහිළුවටවත් බොන්න එපා මද්දව්ය කියලා කිසිම දෙයකින් කිසිම සැනසීමක් ආතල්යකට බොන කට්ටිය ඉන්නවා කිසිම දවසක මද්දව්ය කියන දේ මම බොන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය ඉන්නේ මම මධ්‍යස්ථානට මම ආපු වෙලාවෙම මම හිතුවා මේක මම විහිළුවක් වෙයි මට වෙනත් මධ්‍යස්ථාන වගේ විහිළුවක් කරගන්නේ කියලා. ඒකට මෙතනට ආවමගේ මනස ඇත්තටම දැන් ගොඩාක් සැනසීමක් තියෙනවා. බෑ කියලා දෙයක් නැහැ පුළුවන්. මම කියන්නේ කිසිම අවස්ථාවකදී නිහිරුවටවත් මද්දව පාවිච්චි කරන්න එපා කියලා. පාවිච්චි කරන්න එපා කියලා. ඔව් අපිට තව ගොඩක් කතා කරන්න තියෙනවා සභාපතිතුමත් ඉන්නවා තවත් එක්කෙනෙක් කතා කරන්නත් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි වැඩසටහනේ ඊළඟ පියවරවල් වලට ඉදිරියට යමු. පිබිදේව් ලංකා අසරණ සරණ සංවිධානය මේ ආයතනයේ අරමුණම තමයි මද්ද්‍රව්‍යයට පුරුදු වෙච්ච අය ඉන් ගලවා ගන්න මං හිතන්නේ සභාපතිතුමාගේ වචනවලදී වචන අවදි කරાવી වෙහෙරක් බඳිනවාට වඩා කියලා අපිට කියන්න බෑ වෙහෙරක් බඳිනවා වාගේ පන්සලක් හදනවා වාගේ
දන්සලක් දෙනවා වාගේ හෝ ඊට එහා ගිහිල්ලා හෝ ඒක අපිට සමාන කරන්න බෑ. නමුත් මනුස්ස ජීවිතයක් බේර ගන්නවා කියන එක ඒක ಜಾති ಜಾති පින් සිද්ධ වෙන දෙයක්. මං හිතන්නේ වලට වැටුණු මිනිහට ගොඩ එන්න අත දෙනවා කියන එක ඒක ಜಾති ಜಾති පින් සිද්ධ වෙන වැඩක්. ඒ නිසා අපි ඉදිරියටත් දිගින් දිගටම කතා කරමු. රැඳී සිටින්න අපි සමග අපි ඉදිරියටත් කතා කරමු. වේදනීය අනුවේදනීය කතාවක් තමයි ජීවිතයක් දුකටපත් වෙනවයි කියන එක. ඉතින් ඔබටත් එහෙම කතා තියෙන්න පුළුවන්. ඔබට පුළුවන් අපේ නාලිකාවට කතා කරන්න 0712.5.3 අපේ නාලිකාවට කතා කරන්න පුළුවන්. ඔබටත් සමාජයට කියන්න කතාවක් තිබුණොත් දෙපාරක් හිතන්න එපා. මේ රූප රාමු පෙළ දකින්න ගමන් අපිට කතා කරන්න අපි සූදානම් ඔබේ කතාව සමාජයට කියන්න සමාජයේ ඔබව හොයාගෙන ඉන්න. ඉතින් මේ වෙලාවේ අපි අද ඇවිල්ලා ඉන්නේ පිබිදෙව් ලංකා ආසන සන සංවිධානයේ අපේ සභාපතිතුමයි උපසභාපතිතුමයි දෙන්නම ඉන්නවා. විශේෂයෙන් මාධව මහත්මයා උපසභාපතිතුමත් ඒ වගේම සභාපතිතුමා ප්‍රනාන්දු මහත්මයා සභාපතිතුමා එක්ක කතා කරන්න සූදානම්. අපි තව චරිතයක් කැඳව ගත්තා. තව දරුවෙක් ඔබට මූණ පෙනුනේ නැති වුණාට මේ ආයතනයේ පුනරුත්ථාපනය වෙන දරුවෙක්. අපි ඔහුගෙන් අහනවා මම හිතන මේ හැම කෙනාටම ලොකු කතාවක් තියෙනවා කියන්න. ඔබට යම්කිසි ඉඟියක් මානයක් දෙන්න පමණයි අපි මේ චරිත තෝරගන්නේ. හැබැයි ඒ හරහා ඔයාලට ගොඩාක් දේවල් හිතන්න පුළුවන්. මේ ආයතනය ගැන හිතන්නත් පුළුවන්, ඔබේ ජීවිතය ගැන හිතන්නත් පුළුවන්. පුතේ මට කියන්න, ඔයාට දැන් වයස කීයක් වෙනවද? 30ක්. දැන් වයස 30යි. වයස 30ක ළමයෙක්. ඒ කියන්නේ මේ 80 ගණන් වලද නේ 90 ගණන් වල විතර ඉපදිච්ච 92 විතර ඉපදිච්ච ළමයෙක්. එතකොට ඔයා කසාද බැඳලාද? ඔව්. කසාද බැඳලා දරුවෝ ඉන්නවද? ඔව් එක්කෙනෙක් ඉන්නවා. දරුවෝ ඉන්නවා. ඔයා වයස කීයේ විතර ඉඳලාද ටිකක් සද්දෙට කතා කරමු. හරි. මේ වයස කීයේ විතර ඉඳලාද මද්දරාවේ භාවිතා කරේ? මම අවුරුදු 18 දී තමයි කසාද බැඳලේ. ඔව්. ඊට පස්සේ අවුරුදු 6ක් විතර ගිහලා අවුරුදු 24 කින් වගේ තමයි මද්දරාවේ ඩැබ් බැනුනේ. ඊට කලින් මුලින්ම සිගරට් අරක්කු හොඳටම බිව්වා. හොඳටම බිව්වා. ඔව් කියන්නේ පොඩි කාලේ තිය අම්මලන් එළියට බහින්නවත් අවසරයක් නැති නිසා බැඳලා පස්සේ තමයි ඒක සමාජයට පොඩ්ඩක් යන්න එහෙම හම්බුනේ. ආ. ඒ නිදාස වැඳලා පස්සේ තමයි හම්බුනේ. ආ. නැත්තම් ගෙදරට තමයි සාම. ඉතින් ඔයම ඔයා අපිට විස්තර කරන්න මේ මද්ද්‍රව්‍ය මොනවද හෙරොයින්ද පාවිච්චි කරේ පෙතිද මොනවද? මුලින්ම ඒ කියන්නේ අවුරුදු 23 දී වගේ පෙති තමයි මුලින්ම ගන්නෙ. ඔව්. ඒක පාවිච්චි කරගෙන යද්දී ඒක වැඩි ප්‍රමාණයක් දවසර බොන්න මේ වුණා. ඒ කියන්නේ මුලදී පාවිච්චි කරන ඉතින් පස්සේ ඇඟට මදි කියලා ඒක ආතල කිව්වොත් ඔව් සාමාන්‍යයෙන් මද්ද්‍රව්‍ය භාවිතා කිරීමේ පුතේ ස්වරූපය තමයි පොඩි ඉස්සෙල්ලා අපි සිගරට් එකට යනවා අරක්කු ටිකට යනවා ඒකෙන් අර අපි කියන ආතල් එක කියලා කියන වින්දනය මදි වෙනවා යාට ඊට පස්සේ එයා පෙති වලට යනවා පෙති ප්‍රමාණයත් එයා වැඩි කරනවා ටික ටික වැඩි කරාම එයාගේ ඇඟ ඒ කියන්නේ මේ මේ අස්ති අතරලු තියෙන්නේ අපිට මේ ප්‍රීතිය ගෙන දෙන හෝමෝන් එක තියෙනවා කියලා කියන්නේ අපේ මේ අස්ති කොටස් අතරෙලු එතකොට ඒක ඒ අය උත්තේජනය වෙනවා සාමාන්‍යයෙන් අපිට සතුට දැනෙන්නේ ඉබේ. නමුත් අපි අරක ගත්තම යාව උත්තේජනය කරගන්න පිටින් දෙයක් අරගෙන. එතකොට අපි අර පෙති ටික ටික වැඩි කරන්න වැඩි කරන්න දැන් අර ඩෝස් එක වැඩිපුර ගන්න ඕන අපිට සතුට හිතෙන්නේ නැහැ නැත්තම් අපි නිකන් මැරිලා වාගේ. ඇඟට පණක් නැහැ කියලා අපි කියන්නේ. මේ අතරේ තියෙන මේ මේ අස්ති කොටස් අතරෙලු තියෙන්නේ අපිව උත්තේජනය කරන හෝමෝන් එක. එතකොට ටික ටික යා දැන් පෙති වල ඉන්නකොට යා බලනවා පෙති පෙති ගැහුවට වැඩක් නැහැ. කිසි පණක් නැහැ දැන් පෙති 3ක් 4ක් ගන්නවා ඊටත් වැඩිය ගන්නවා දැන් වැඩක් නැහැ ඊට වැඩිය මොකද්ද තියෙන්නේ ඊළඟට එතකොට යාළුවෙක් කියනවා මේ ඊට වැඩිය එකක් තියෙනවා මෙන්න මෙහෙම එකක් කියලා ඒක ගහලා බලනවා දවසක් ගැහුවම අන්න අයිට වඩා ගැම්මක් එනවා එතකොට පැකට් එකක් ගන්නවා මාසයක් පැටයක් දිගට මාසයක් ගහගෙන යනකොට ආයි අර ඇඟේ උත්තේජනය පටන් ගන්නවා උත්තේජනය අඩු වෙනවා පැකට් එකකින් උත්තේජනයක් නැහැ එයා දෙකක් ගන්නවා 3ක් ගන්නවා ඈ ඊට වැඩි ප්‍රමාණයක් ගන්නවා එහෙම එහෙම ගහලා අන්තිම කාලේ වෙනකොට අන්තිමට ඇඟපත දිරලා පිළිකා ගෙඩි ඇවිල්ලා එයාට කෙනල්ලා බෝතලයක් පෙව්වත් එයාගේ ඇඟට පණක් ගන්න බැරි තත්ත්වේ තමයි මං හිතන්නේ මෙයාගේ මේ කියන කතාවත් එක මගේ දැනුමත් එක මම එකතු කරන්නේ මේකේ තව එකතු කිරීම ඔබ කරගන්න මට කියන්න පුතේ දැන් ඔබ මද්ද්‍රව්‍ය මෙහෙම පාවිච්චි කරනකොට මොනවද ඔයාට නැති වුණු දේවල් යාළුවෝ ගෙදර අය අම්මා තාත්තා කොහොමද ඔයාට සැලකුවේ කරේ ඔයාට දැනුණු දේවල් අද හිතලා බැලුවම ඔව් මුලදීම නම් ඉතින් ගොඩක් ආදරේ තිබ්බා ගෙදරදී. ඒ කියන්නේ මුල් කාලේ ඊට පස්සේ මම ඔය ප්‍රතිවලට බැහි වෙන්නේ යාළුවෙක් ඇවිල්ලා බොන්න මේ මම බිවි ඉන්නේ අරක්කු බොනවා ඒතකොට. ඔව්. ගොද්දි මට කියනවා ප්‍රතිවගයක් තියෙනවා බොනවද අරක්කු ආතල් එකම තමයි මෙහෙමයි තියෙන්නේ කියලා. ඔව්. ඉතින් අරක්කු වගේ වෙලියක් එන්නේ. මේ වගේම එපා ගියද්දි කියනවා ඉතින් මම එපා ගවට මම දැන් බීලා ඉන්නේ. ඒතරත් අරක්කු ඒ කියන්නේ මට වෙරි වෙරි. ඔව්. මම ඊට පස්සේ ඒක බොනවා. ඒකෙන් තමයි මට දිගටම මේ ප්‍රතිවලට බැහි වෙන්න ගන්නේ. ඊට පස්සේ මම හෙරොයින් වලට මේ එනවා. එතනින් අම්මලා පල්ණියට මං ඊට පස්සේ
mam business karan gan no heroin. Yeah. Business karan gan tama jam heroin nol purdu la din dawas tisse ma bono. Jadi mang kira kira jana ikono nega awela polisi yeda. Itu pas itu tama krama krama ini ding ammala wa jana gan mulai ding ini horing horing tama. Itu aja jana gan ini ammala mulim ara bayi nama karno a paula ding kau mari bayi lagi ding pala bini nadu kala ini kang ino. Jadi dewi ni kira tay mang awela ait karan ini ding tama. Dewi ni kira gil lah villa, ay, nama itu mang ya villa tekeran itu kalau mang ay dawas tu nak kedudukan lah, kita kedudukan gil lah villa masa ayak kini dalah dewi ni kira, dawas tu nak kedudukan mang ay nama itu kita kedudukan ay, mabi kunan di ahuila dawas tu neng ay mana nama kita kedudukan, itu kalau mang paula ay nama, awa ya bikunan wat tekeran, oh, mang bikunan bikunan tama kita kedudukan ni, hari, paling ni kira paling ni aduk kalau mang masa kolah kini no, ya villa ini kanu paula nama ya inno, dewi ni kira gil lah, edi tina masa ayak. Dewi ni kita gila, villa dawas tunai mana ayah liin hambil ni. Oh ayah no. Ayah mana bikuna nanti aku villa dawas tunak kaya tulu tulu mana? Ayah hira kita tiada di mana paula ini namae. Mata ayah ini no. Eh gila ni, eh dewal ayah mila kita sama malah tatra, eh tatra mana ti lah, ama ayah saudara dini kena ikolan dapawa, ikolot epa u naik di. Jadi mana center eh kita ya nama gila ayah ayah kita villa ayah bon naga kita. Jadi eh ara ayah ini mungkin kalau panaga kita dawat Madrabi betul tak? Ahi itu na jiwit ya, madem mana tuila, dan daruat na tuila, nonat na tuila, amma dah atta na, belu amma deng, himi benna kela pavic cikar budaya ni sa, himi bim bitera ini, nede, ahimi bim bitera, himi benna kela, kene, jiwit dewa lebih kela kita agenya pavic cikar budaya ni sa, amma na tuuna, dah atta na tuuna, yalu na tuuna, atwa se mungkin na kuduga area kela nengian, kuda kela kian, kederaga wedak dengnat bayar, baru dikat tiennat dengnat tiela yanna bayar, manusia kini dengnat tiela yanna bayar. Tak, adem garut pun indah lah. Tama ke CLU madai, tama tan neti bela ya, orang ni. Oh, anti bela. Tama test dekat, eh dekat pain orang ni. Amma bawa ke dera, atur bawa di leh neti matte bela batu na. Amma ni kang inno na ke dera, ay ke atur dia anu. Ya anu. Kadai allah amma ni kang inno na dengan Paula ni, allah meyat ni. Amma ya atur. Karena tama, karena bawa tama ta suar neti tatkya. Insa samaj le menne me kata bawa tama kian neti ni. Oyat tapi tekian ni, me mono ada kian neti ni samaj le dalu teng. Mekat a inne inne kene kekian neti. Me bawa ke pundut ta apa na ayat ni ke dari inne inne kene kute. Wajar tak mukadde kian nanti yang panik ini? Ya ni ting, me, boleh deh me, me balde abby, mana podi awal tu bisa, kena eh samaj itu tu le, ya lu tu dekagiu, ani marim me dekade abby kerana lazy, kan? Apade kali tu jere inne, me ting, eh dekade abby, na api itu na apade dan dekade tiennya ni sa, api eh dekade kerana dikadam, apade ahimie itu tamai dan inne api perada eda. Dan itu orang tamai itu ni, apa ni mereka nak terkerjakan nuni kira. Itu orang itu godak dewal. Itu orang yang kat tu le kimi dila ayu orang. Oh, itu orang godak kalah balang ini, na apa ni nevada nanti baca dewal, ay himi kerjakan. Himi kerjakan. Itu ini sah, itu demba ini dah mereka ni, podi dawas ini dah mesa majalah ni tu, honda samaja kasur kerjakan kira. Ini valing dila, kocter kaya alu dengen ayu bat, ini dewal gan nepa nikam utawat. Ini kat tu teni itu, apa ni mata bela ati ini de, macam apa? Ani. Macam dia amma nanti baca. Yalu kena ayah bohong belawat honda yalu thambe benua. Yalu kena ayah godak kelawat apa jiwit level ta diilat ini honda ta wada narak. Yalu godak kelawat apa itu metana nidani ati no kelekian yalu neka uga. Nidani ati no ekati orang gila nidani hara gan. Apiyo binasa kena wedak monhari tamangke karat a veradak kena wedak ti no nanda mai godak kelawat yalu godak godanegi cai keng mahalabeluot yalu udah ukala godanegi lati ini hari aduin. Winasa itu misalnya halal belu bodna, yalu umat amai winasa itu para kapala tienni, ekat amai samajer itu kianat tienni kata, apa digat kata kerana ni amu, apa sabab tu mat teka kata kerana leste, muka tu samajer itu kibayu tu muka kata waktu ieno, enak rendis siri na apa samudra. Me dura kata nangka belu kata kerana puluang, pibi dewi langka asalna sang sangudan, bisesi mangu bing illa noa, bidesa ratwalo lainna, eva game page kerana godak kaya api balan abadan noa, puteh duwe, hemada am honda dia koya agi negi hilla, samajer bagu kibayu tu. Swami Nuhan saya nama kita dia tapi obat warata kerana, itu yang obat page juga pala kerana, terutama mereka wehirak bandingan wata wata utum khilap itu kerana, band, namun, samajiva seinggat tama honda minisuti kag jiwa tenek tama wada wedagat de, dukkita minisu api teke mudawagan napoluan nangi tama wada wedagat de, ensa mangitano ansielu pingkam paraya agi hilal mereka dewanta kartawiya kerana, minihegi jiwite ag godana ganu agi nika, itu mereka ada utar obat daya kerana napoluan samadang kerana napoluan. Mereka ayatnya pautwa agen yang negatif ini pula mukadim sialu deh mereka daru anda laba dini nomile samara ayatnya valna rupiah lata dahaka badul listeka dino mereka badul listeka dini kira samara lata asalnya vela ini jiwite vela tehima dini neti guna mereka ayatnya valin dotta daru namut mereka ayatnya ada sama deh mereka nomile laba dino mereka daru balak iya ganu
ඔබේ අත දෑත දික් කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් පින් ඇති ඔබට අපි ආරාධනා කරනවා පින් හිත් තියෙන ඔයාලට අපි ආරාධනා කරන පිබිදේවි ලංකා ආසන සංසරණ සංවිධානය මේක ලියාපදිංචි ආයතනයක් ඔබට පුළුවන්කම තියෙනවා කතා කරන්න අපි සභාපතිතුමත් එක්ක ඉදිරියට කතා කරමු අපි දැන් සෝදානම් වෙන්නේ පිබිදේවි ලංකා ආසන සංසරණ සංවිධානයේ සභාපතිතුමා එක්ක කතා කරන්න සභාපතිතුමනේ අපිට කියන්න ප්‍රනාන්දු මෙතිතුමනි අපිට කියන්න මේ ඔබතුමාගේ දැක්ම ගැන අපිට විනාඩි 8ක් 10ක් වගේ පුංචි කාලයක් තියෙනවා ඔබතුමාගේ දැක්ම ගැනයි ඔබතුමා මේ සමාජයෙන් කරන ඉල්ලීම ගැනයි අපිට කෙටියෙන් හඳුන්වා දෙන්න. ඔව්. සියලු දෙනාටම සුභානාගතයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මට මේ දැක්ම මේ සංකල්පයක් කියන්නේ මේක මට ඇති වෙන්නේ මගේ ජීවිතේත් මම මෙවැනි යුගයක් 1992 93 වර්ෂයේ ඉඳලා අවුරුදු ගාණක් ගත කරනවා. ඒ කාලයේදී මම සරණ සෙව්වා පිහිට සොයාගෙන ගියා මට කිසිම තැනකින් සරණක් පිහිටක් ලැබුණේ නැහැ. ඉතින් මගේ ගෙවල් සිටින දෙමව්පියන්ට බොහෝම මං දුක් වේදනා දුන්නා. ඒ අම්මා සහෝදරයෝ මගේ භාර්යාව මා නිසා මගේ මේ ප්‍රශ්නේ මද්රයි වලට ඇබ්බැහි වීම නිසා ඒගොල්ලෝ ගොඩාක් සමාජයෙන් හැම තැනින්ම අසරණ වුණා. ඒ විතරක් නෙමෙයි මගේ ජීවිතයේ තිබ්බ අඳුරු ස්වභාවය නිසා ඒගොල්ලන්ටත් එලිපේලියට බැලලා යන්න තරම් සුදුසු පරිසරයක් තිබ්බේ නැහැ. ඉතින් එදා මම හිතාගත්ත කඳුලෙන් දුකෙන් වේදනාවෙන් සිටින මට අට අහම්බකින් මේ පුනෘත්ථාපන මධ්‍යස්ථානය ගාල්ලේ රාජයයාගේ සෙන්ටර් එක. ඉතින් එතෙන්ට ගියාම තමයි මගේ ජීවිතේ ලොකුම වෙනස හම්බ වෙන්නේ මේ එක ගීතිකාවක් කාලා. ඒ ගීතිකාව තමයි මම ඔබට අදත් කියන්නම්. වීදි දිගේ පාවෙන ඇටසැකිලි පාවෙනවා පාවෙනවා දැස් ඇර බලන් මිනිස්සුනේ ඔබේ මගේ සහෝදරයන්. ඒකේ අවසාන පදය තමයි මගේ ගොඩක් හදවතට දැනුනේ. ඒක ඇවිල්ලා මව්පිය නෑ මිතුරෝ අපට අපහාස කළෝ ආදර බර බිරිඳ අපවත් තැරලා ගියෝ යන යන තැන එලි පත්තටවත් අපවැද්ද නොගත් ලොයෙන් ලැබුණු ඒ ගෞරව නාමයේ කුඩු කාර්යා කියන එකේදී මගේ හදවත ගොඩාක් සංවේදී වුණා. මගේ හදවත මට ගොඩාක් ඒ වෙනකොට මට ඒ සියල්ල සිදුවී අමාරයි. මගේ ආදරබර අම්මා මාව ප්‍රතික්ෂේප කරනවා, මගේ බිරිඳ මාව අතහැරලා ගිහිල්ලා, සමාජයෙන් මට අපහාස ගෞරව ඔක්කොම අගෞරවය ඔක්කොම මට ලැබෙනවා. ඉතින් ඒ මොහොතේ තමයි මම මේකෙන් නිදහස් වෙන්න ඕනේ, ගැලවෙන්න ඕනේ කියලා මම තීරණයක් අරගෙන මේ මද්ද්‍රව්‍යයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න ඕනේ. ඒකට හේතුව මේ දේශයේ දුක් විඳින මේ සෙනග මේ මිනිස්සයෝ සැබවින්ම අසරණ බව මට වැටහි ගියා. මං ඊටස් මේ මද්ද්‍රව්‍ය වලින් නිදහස් වෙලා මම තනියෙන් ව්‍යාපාර ආරම්භ කළා. මේ ව්‍යාපාර කරනකොට මම මේ බිබීන දරුවන්ව එක එක ආයතන වලට යොමු කළා. ඒ දේවල් තුලින් මම පන්නරය ලැබුවා. නැවත මං මෙම සේවය කරන පිණිස මෙම සේවයක් මම ආරම්භ කරනවායි කියලා මම මූලිකව අදිටන් කරන දේශයේ විනාශයෙන් ජීවිත වෙනුවෙන් ගොඩාක් දෙනෙක් කතා කළාට ක්‍රියාවෙන් මේවට ක්‍රියාත්මක වීම අඩුයි. නමුත් මම මගේ සීළු වෙළඳාම් කටයුතු පසක තබලා මම මේ අපේ සභාපති මාර තියෙන ලොකු ප්‍රින්ටින් වැඩපොළක් මම ඒකේ මේකට අවශ්‍ය කරන ලියකියලි ඔක්කොම අදලා මම මේවා පුනරුත්ථාපනය කරන්න මේ දේවල් ලියාපදිංචි කරන සීළුම ලිපි ලේකන අදලා මේවා කරන්ලා මම අපේ සහෝදරයලත් කව මෙන්න මෙහෙම දෙයක් නොමිලේ කරන්න ඕන ඔබ මට. ඊට පස්සේ මොකෝ මගේ දන්න මේ හොඳ හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා ලොකු, මම ඒ හාමුදුරුවත් කවට සරත් කනෙක් කරන්න මාත් එන්නම් කියලා එහෙම ආරම්භ කළා. 2023 හතරවෙනි මාසේ පළවෙනිදා සුබ නොමතින් අපි මේ ආයතනය නම්බර 112-3 පුවක්කත් මීගොඩ ස්ථානයේ අපි රෙන්ට් එකට ගෙයක් අරගෙන ආරම්භ කරනවා. ඒ ආරම්භ කරපු මොහොතේ මේ මම පොඩි ත්‍රිවිල් එකේ යනකොට තමයි ඉස්සෙල්ලා කතා කරපු දරුවා මට පාරදී මුණ ගැහෙන්නේ. ඒ දරුවට මුණ ගැහෙනවා මං ඇහුවා මොකද දරුවා කරන්නේ, වාට නතර කරන්න කැමතිද කියලා. එයා මට එකපයින්ම කිව්වා ජීවිතේ නැති කරගන්න තැනට ඇවිල්ලා තියෙන අයියේ මම ඕන තැනකට මැරෙන්න හරියනවා මට නතර කරන්න ඕන කියලා. ඊට පස්සේ මම මෙයාව මෙහෙ ගෙනල්ලා මේකට භාරකාරයෙක් අවශ්‍යයි. ඉතින් භාරකාරයෙක් අවශ්‍යද මම මෙයාගලංගේ නිවස හොයාගෙන ගියාම ඉතින් මේගොල්ලන්ගේ දෙමව්පියෝ අම්මා විතරයි හිටියේ. අම්මා බොහොම පහත් ස්වභාවයකින් තමයි කතා කළේ. ඒ තරම් ඒ අම්මව වේදනාවට පීඩාවට මේ දරුවා පත් කළා. ඒ වෙනකොට හමාර නිසා මම ඒවා ගණන් නොගෙන මම නැවත හැරිලා ආවා. ඉතින් මංගාව මේ හැදෙන දරුවෝ ඔක්කොම මුළු ලෝකේටම එපා වෙච්ච දරුවෝ.
මේ මුළු ලෝකෙම මුළු සමාජෙම කොන් කරන දරුවෝ තමයි මම බොහෝ වෙලාවට ඒගොල්ලෝ පසුපස ගිහිල්ලා අන් අරගෙන ඇවිල්ලා මේගොල්ලන් මේ ආකාරයෙන් පුණ්ඩුත්තා කරන මොකද ඒකට හේතුව මේ මුකුත්ම කරගන්න බැරි එක්කිනා තමයි හැම වෙලෙම මහපාරට වැටෙන්නේ තියෙන කෙනා අම්මල තාත්තලගේ ඒවා ඉවර වෙනකන් ඒ දේවල් කර කර යනවා මේ මොකුත්ම නැති එක්කිනා තමයි මේ වීදි දිගේ පාරවල් දිගේ කඩපිල්ලා එනවල්ලා බීඩි කෑල්ල ගහගෙන ඉන්නේ මොකද මගෙත් එවැනි යුගයක් අතීතයේ තිබ්බ නිසා ඉතින් ඒ නිසා මේ ළමයි මං ගෙනල්ලෙවිලා අද දවස් වෙනකොට අපේ සීලු දෙනාගේ ආමුදුරු අපේ සභාපතිතුමාගේ නොමසිරු ආධාරයේ උපකාරය මත මේවා සාර්ථකව ඉදිරියට මෙම සේවය අපි කරගෙන මේ දක්වාම ගමන් කරනවා ඉතින් ඔබටත් පුළුවන් මෙම සේවය සමග අක්තල් බැඳගන්න මොකද ඉදිරි අනාගතයේ මේ දේශයේ ජීවත් වෙන මේ දරුවෝ අපි සියලු දෙනාගේම දරුවෝ මේ ඉදිරි අනාගතයේ ඉතින් මේ දරුවෝ සිතාමත් වැඩදායි මේ සමාජයට රටට අපට සියලු දෙනාට වැඩදායි දර හැම අතකින්ම සියලුම ගුණාංග වලින් සපිරි දරුවෝ තමයි මේ අපි ගයිතින් අපිට මොකද තේරෙනවා ඒගොල්ලෝ ලියන කියන විදියට ඒගොල්ලෝ ගෞරව කරන මේ ආයතන වල මොන හරි වැඩක් කරන්න තියුණාම ඒගොල්ලෝ තමයි මේ වැඩේ නිම කරන්නේ තාමත්ම ලස්සන අතුපතු ගන්නේ කෑම උයාගන්නේ මේ පොත්පත්වල වැඩ රාජකාරී කරන්නේ ඔක්කොම මේ ළමයි. ඉතින් එවැනි බොහෝ කුසලතාවයන් වලින් පරිපූර්ණ ළමයි තමයි මේ සමාජයේ කොන් එලා කුඩු කාර්ය අපෝ ලෝක හොරා කියලා දහම්වඩු ගෑන්නේ. ඉතින් අපේ මේ සංවිධානය ඒගොල්ලන්ට නොමිලේ මේ සේවය දෙන නිසා කිසිම බියක් එකක් නැතුව ඒගොල්ලන්ට ඇඳන් ඉන්න ඇඳුම පිටින් හරි ඇවිල්ලා අපේ සංවිධානයට එකතු වෙලා මේ සුවේ ලබා ගන්න පුළුවන් ලොකුවා. ඒ වගේම අපි ආරාධනා කරනවා මේක කරන්නේ ලොකු සමාජ සත්කාරයක්. මේක මිල කරන්න බෑ. ඒකයි මම අර මුලින් කිව්වේ මේ පින්කමට වැඩි මේකින් පින්කමට වැඩි කියලා. අපිට මිල කරන්න බෑ, අගය කරන්න බෑ. හැබැයි මේක දැවැන්ත වැඩ. ඉතාම වටින වැඩ කවුරුවත් කරන්න හිතන්නේවත් නැති වැඩක්. කෙනෙකුට බය හිතෙන දෙයක් මේක. මොකද මේ මද්‍රව්‍ය භාවිතා කරන්නන් පිරිසක් එකතු කරලා හොඳ මිනිස්සු කරනවා කියන්නේ එක හරියට අර විසගෝර නාගයෝ ටිකක් එකතු කරලා දල කඩලා හුරතල් සතුන් ගන්න හදනවා ඒක ඇත්තෙසි ලොකු ආඳුරු මේක ඒ තරම් අමාරු දෙයක් ඊළඟට සීක් එක ඇවිල්ලා මූලික සති කීපය මොවුන්ව රඳවාගෙන මොවුන්ට ප්‍රතිකාර කරලා වෙනිවැල් ගැට ටිකේ පැරඩෝල් පෙත්තේ ඉඳලා දීලා දත් බදින ටූත් බ්‍රෂ් එකේ ඉඳලා දීලා බෙස් සීට් එක කොට්ටේ ඉඳලා දීලා තුන් වේල කන්න හොඳ පෝෂදායි ආහාරයක් දීලා ඊළඟට මේ ආයතනයේ අනාගත අරමුණක් තියෙනවා පිරිස වැඩි වෙලා දැනුත් විශාල පිරිසක් ඉන්නව රැඳිලා පිරිස වැඩි වෙලා තා පිරිස වැඩි වෙනකොට සහ යම් යම් ශක්තියින් මේකට එකතු වෙනකොට මවුන්ට යම් කිසි වෘත්තිමය වශයෙන් දැනුමක් ලබා දීලා භාෂාමය වශයෙන් දැනුමක් ලබා දීලා සමහරලාට මෙයාලා වෙල්ඩින් වඩු වැඩ පෙදරේරු මේ එක එක වෘත්ති කරපු අය ඉන්නේ. ඒ අයට අපිට පුළුවන් නම් යම් කිසි බඩු කට්ටලයක් කරන් දීලා මෙයාලා සමාජගත කරන්න ආපහු වතාවක් වෙල්ඩින් ප්ලාන්ට් එකක් ඒ අවශ්‍ය බඩු ටික කරන් දීලා සමාජගත කරන්න පුළුවන් නම් ඔහු ගිහිල්ලා ඔහුට නැති වෙච්ච ජීවිතය ආයි හොයාගෙන යන්න පුළුවන් සමහරලාට. ඉතින් ඒ නිසා හිස්සතින් මිනිහෙක් එළියට දානවට වඩා මනුස්සයෙක් ගොඩනගල ජීවිතේ හදන්න පුළුවන් පුදුමාකාර තැනක් මේක. අපේ හදවතට දැනෙන සභාපතිතුමා කරන මේ දෙවැන්ත ක්‍රියාන්විතය උපසභාපතිතුමා අපේ මාධව මහත්මා කරන ක්‍රියාන්විතය එතුමා කතා නොකලත් එතුමන්ලාට කතා කරන්න විදේශ රටවල් වල ඉන්න ඔයාලා ලංකාවේ ඉන්න ඔයාලා මම හිතන්නේ මේක ලොකු පින්කමක් වෙනවා. මම හිතන්නේ මෙතෙන්ට ආහාර වේලක් ලබා දෙන්න පුළුවන් නම් ඔබේ මියගිය ඥාතීන් වෙනුවෙන් දිනයක් වෙන් කරගෙන ආහාර වේලක් ගන්න පුළුවන් නම් ඔබ කතා කරන්න කතා කරලා ඒ වියලි ආහාර වියලි සලාකේ ලබා දෙන්න. මොකද මෙතන බිඳුවටත් පහලට වැටුණු මිනිස්සු ටිකක් ගොඩනගන තැනක්. ඒ මිනිස්සුගේ ජීවිත ගොඩනගන තැනක්. ඒ මිනිස්සුගේ ජීවිත හොයලා දෙන තැනක්. නැති වුණු ජීවිත හම්බ කරලා දෙන තැනක්. ඉතින් ඒ නිසා මම හිතනවා මෙතෙන්ට දායකත්වයක් ලබන්න පුළුවන් නම් මොකද මේ හැමදේ මේ දරුවන්ට නොමිලේ දෙන්නේ දරුවන්ගෙන් සල්ලි ගන්නෙ නෑ. එසා දානපතින්ට පුළුවන් ඔබට ඔබෝය වියදම් කරන අතවසෙම සමාජයේ ඕන තරම් අරක්කු වලට කසිප්පු වලට වියදම් කරන සල්ලි තියෙනවා. ඉතින් ඒක බෝතලයක් කීයද කියලා ඔයාලා දන්නව. ඒ මුදල් ටිකක් එකතු වෙලා ඔයාලා පාටියක් දාන මුදල් එකතු කරලා මෙතෙන්ට දුන්නොත් ඔබේ පාටියෙන් නොමග යන මිනිස්සු දෙක වෙනුවට මෙතන සුමකට ගන්න පුළුවන් මිනිස්සු දෙකක් ගොඩන ගන්න පුළුවන්. ඔබට ආහාර පාන ටිකක් දෙන්න පුළුවන් නම් ඇඳකොට්ට මේ ටිකක් දෙන්න පුළුවන් නම් වාඩි වෙන පුටුවක් මෙතෙන්ට පරිත්‍යාග කරන්න පුළුවන් නම් මේ ආයතනේ මීට වඩා තව පුළුල් කරලා වැඩි පිරිසකට මේකේ සේවය සපයන්න පුළුවන් විදියට ව්‍යාප්ත කරන්න පුළුවන් නම් එහෙම දැනට මේ ආයතනික වශයෙන් පියවරවල් කීපයක් අරගෙන තියෙනවා. එසා ඔබේ අවධානය යොමු කරන්න මම දුරකථන අංක කියනවා. තිරේ දුරකථන අංක ටික දානවා. සභාපතිතුමාට කතා කරන්න පුළුවන් 076-96-30-580 076-96-30-580 උපසභාපතිතුමා මාධව මහත්මයාට කතා කරන්න පුළුවන් 071-45-47-378 කියන මේ දුරකථන අංක දෙකට පුංචි විනාඩියක් දුන්නොත් අද ඉතාමත්ම මේ සංවේදීනීය හදවතට
වේදනාවක් සහිතව කඳුලක් නික්මන සිද්ධ වෙනවා. මගේ ගාමේ නේවාසිකා වෙන තාත්තා කෙනෙක් මේ දෙගොඩ වෙලා ඉන්න තාත්තා කෙනෙක් හරි සංවේදී කතාවක් මම මොකද ඒගොල්ලන්ට නෝට්බුක් දීලා තියෙනවා දවසේ සිදුවෙච්ච කරුණු කාරණා ලියන්න කියලා. ඒතර මේ තාත්තා එයාගේ නෝට්බුක් එකේ එරිලා තියෙනවා මගේ චූටි ඩෝනිගේ උපන්දිනය හෙට. ඉතින් තාත්තත් එක්ක ඔයා තරහයි කියලා මම දන්නවා. නමුත් චූටි දුවේ මම කොතන හිටියත් මගේ දුවට වෙන්න ඕන යුතුයකම් ටික මම අනිවාර්යයෙන්ම කරනවා. ඔයා අම්මලා අච්චිලා සියල එක්ක හොඳින් ඉන්න. එවැනි ආකාරයේ ඉතාමත්ම දුක්බර දෙයක් එයාලු. ඉතින් මම මෙතනදී බලලා ඒක මං කෝවා දරුවා ඔයා ගිහලා උඩට ගිහිල්ලා ඔයා ඒ දරුවට ලියුමක් ලියලා ගෙනත් දෙන්න මගේ අතට. මං ඒ ළමයාට ඒ ලියුමත් සමග මං අපේ උපසභාපතිතුමත් එක්ක කතා කරලා අපි ඒ ළමයාගිට උපන්දිනය සමරන්න අපි වැඩපිළිවෙලක් කරමු කියලා. ඉතින් මං ඕක්කවානේ උපසභාපතිතුමත් ඉතාම ඒක සන්තෝෂයෙන් හේලෙම් පිළි අරගෙන එයා එවෙලම කේක් හදන දැන්න කියලා ඕඩර් කරුවා. මොකද චූටි දෝනිට සුබ උපන්දිනයක් ඒවා මීට ආදර තාත්තා. අර ලියුමයි මෙයා එතකොට පොත්පත්යකුත් මොකද අවුරුදු 10යි ළමයට වයස. පොත්පත්යකුත් පිළියෙල කරලා අපි රාත්‍රී 8ට විතර දැන් ඒ ගෙදරට ගිහලා අද මේ අද ඒ ගෙදරට ගිහිල්ලා ඒ දේ දරුවන්ට දෙන්න අපි සියල්ල සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ දරුවාගේ ඒ මොන ආකාරයකට මේ පුංචි දරුවා හිතුවත් මේ තාත්තා කොච්චර හෙරොයින් පානය කළත් කොපමණ සමාජයේ අන්තිමේ කියලා හිටියත් අද මේ තැනදී මේ තාත්තා මේ දරුවා ගැන හිතනවා දරුවාගේ උපන්දිනේ. මොකද අපි කවුරුත් මිනිස්සුයෝ ඇටලේ මස්නාර වලින් හැදිච්ච මිනිස්සුයෝ. අපි ගාවත් සංවේදීකම තියෙනවා ඒ කුඩ කියලා ඔබලා හංවඩු ගාපු ඒ මිනිස්සයා තුලත් ඉතාමත්ම සංවේදී හැඟීම් අදහස් තියෙන බව මම මේ මොහොතේදී කියන්නේ. ඒ වගේම තමයි ඕනම වෙලාවක ඔබේ මගේ අපේ ගෙවල් වල සහෝදරයෝ ඥාතීන් මේ කුරිරු සමාජයේ දැහැගෙන මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. අපිට නෑ බෑ කියන්න බෑ. මගේ ඔබේ මේ බලාගෙන ඉන්න ඔබේ මේ අපේ ඕනෑම කෙනෙක්ගේ සහෝදරයෙක් ඥාතියෙක් මේ කුරිරු සමාජයේ විසින් මේ තත්ත්වයටපත් කරන්න පුළුවන් ඕනම වෙලාවක. ඒක අපි දැනුවත්ව කරන දෙයක් නෙවෙයි, නොදැනුවත්ව කරන්නේ අන්තිම මොහොත තමයි අපි දැනගන්නේ. පිළිකාව වගේ ඔටුදුවල අන්තිම මොහොතේ අපි දැනගන්නකොට ඔහු ඇය මේකට ගොදුරු වෙලා ඉවරයි. ඒ නිසා මේක මහා පිංකමක්. ඇත්තටම මහා වටින දෙයක්. ගමක් රටක් රාජ්‍යයක් ගොඩනගනවා වගේ මහා දැවැන්ත කාර්යයක්. මේකට කියන්න මොන වචනෙන් කියනවද කියලා මට කියන්න උපමා කරන්න බෑ. මොකද හාමුදුරු නමක් වශයෙන් මම දන්න කරුණුත් එක්ක මට සාංගික දානෙට උපමා කරනවද, වෙහෙරක් බඳිනේකට උපමා කරනවද කියලා මට කියන්න බෑ. මට ඊට වඩා පිංකමක් මේක කියලා කියන්නත් බෑ. හැබැයි මට කියන්න පුළුවන් මේ හැම පිංකමක් වගේම දැවැන්ත මහා පිංකමක් මිනිහගේ ජීවිතේ ගොඩනගන එක. අර චූටි දුවට තාත්තලා නැති වුණා වගේ අනන්ත මේ රටේ තාත්තලාට දරුවෝ නැති වෙලා ඇති, දරුවන්ට තාත්තලා නැති වෙලා ඇති, බිරින්දෑවරුන්ට ස්වාමි පුරුෂයෝ නැති වෙලා ඇති, දෙමව්පියන්ට දරුවෝ නැති වෙලා ඇති, සමාජයේ මිනිස්සු නැති වෙලා ඇති මේ මද්ද්‍රව්‍ය නැමැති රකුසා නිසා. ඉතින් මද්ද්‍රව්‍ය තුරන් වේවා කියන ප්‍රාර්ථනාව තමයි අපේ තියෙන්නේ. ඒක කොතනින් කොහොම පටන් ගන්න ඕනද කියලා අපිට දැනීමක් නැහැ. හැබැයි අපිට තියෙන එකම දැනීම ඒකට ඇබ්බැහි වෙච්ච මිනිස්සෙක් ගොඩ ගන්න අපේ කාලය කැප කරන්න පුළුවන් නම් ඒකට අපි අපේ කාලය ධනය ශ්‍රමය කැප කරනවා. අපේ දෑත දිගු කරලා තියෙනවා. ඔබේ දෑත දිගු කරන්න එන්න එකතු වෙන්න. මම හිතනවා මේ වීඩියෝ පටය සුවහසක් ආදරණීය ප්‍රේක්ෂක ඔබ වැළඳ ගනිමි කියලා. මේ කතාව ඇතුලේ කියන්න ගොඩක් දේවල් තියෙනවා. විනාඩි 20කට මේක කියන්න බෑ. හාමුදුරු නමක් වශයෙන් මම මේ කතාව හොයාගෙන ආවේ. ඔබට අවස්ථාව තියෙනවා මේ ආයතනයේ ගොඩ නැගෙන්න. ලිපිණේ කිව්වා තිරේ මත අපි ලිපිණේ දාලා තියෙනවා, දුරකථන අංකය දාලා තියෙනවා. මම ඔබට ආදරයෙන් ඉල්ලනවා මේ ආයතනයට ඔබේ අවශ්‍ය සහයෝගය දෙන්න. එහෙම වුණොත් විශාල පිරිසකට, දැවැන්ත පිරිසකට මද්ද්‍රව්‍ය වලින් ගැලවිලා සමාජගත වෙන්නට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න මේ ආයතනයට හැකියාව ලැබේවි. කරුණාවෙන් ඉල්ලනවා ඔය වල්පල් ගොඩක් දේවල් පළ කරන Facebook පිටුවල ඔයාලා මේක පළ කරන්න. මම දන්නවා ඔබ පළ කරයි කියලා. මම වෙනමම Facebook එක තුලත් මේ පළ කරනවා, page කරන ආදරණීය ඔයාලටත් ආරාධනා කරනවා. ඒ වගේම සහෝදර YouTube නාලිකා සියලුම දෙනාට ආදරණීය දුවේ පුතේ මම ආදරයෙන් ඉල්ලනවා, ගෞරවයෙන් ඉල්ලනවා. පුතේ මේක අපි පළ කරමු. අපි සමාජයේ යම්කිසි ඛේදනීය ඛේදවාචකයක් දුරු කරගන්න ශක්තිය ලබා දෙමු, එකතු වෙමු. ඔබේ දෑත අවශ්‍යම වේලාවකයි අපි සිටින්නේ. එහෙනම් සමහරලාට පිබිදෙව් ලංකා ආසන්නසන සංවිධානයේ තවත් ක්‍රියාන්විතයක් ගැන නැවත වැඩසටහනක් අරගෙන අපි මුණ ගැහිමු. වරායයි සමිතියේ බණ පිටුව, ඒ වගේම සලඹ ටීවී අපේ YouTube නාලිකාව, මියුසික් ටර්න් ටීවී සහ අපේ සියලු සහෝදර නාලිකා එක්ක එකතු වෙලා වැඩසටහනක් මේ ආයතනයේ ඉඳලා තව සාකච්ඡා මේ වශයෙන් තව පිරිසක් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙයි. ඔබට සමුදෙන්න සූදානම් වෙන්නේ. තෙරුවන් සරණයි. දළදා හාමුදුරන්ගේ පිහිටයි.
අපි ජීවිත සුවපත් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ ජීවිතයකට දුකක් නැති වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ කවදාවත් සෙල්ලමකටවත් මත්ද්‍රව්‍ය ටිකක් දුම්කල ටිකක් මත්ද්‍රව්‍ය ටිකක් ඇඟිලි අතරට ගන්න එපා තොල් අතරට ගන්න එපා හදවතට ගන්න එපා ජීවිතයට ගන්න එපා ඒක ඔබේ විනාශය කියන එක මතක තියාගන්න ජීවිත සුවපත් වේවා නැවත දවසක හමු වෙමු මම වරායයි සමිත හමු